වියදම් කරන්න යම් මුදල් ප්‍රමාණයක් මැතිවරණයකදී ඒක ලක්ෂ 20 වෙන්න පුළුවන්. හැබැයි මේ ලක්ෂ 20 එන ක්‍රමයක් හොයන්න. අපේක්ෂකයෝ වියදම් කරන මුදල් ප්‍රමාණය බලන්න කොච්චර සල්ලියක් නාස්ති කරනවාද කියලා. ඒ නිසා මැතිවරණ දෙකකට අපි අඩු කිරීමට මේ ව්‍යවස්ථා සංශෝධනය තුල සකස් කරලා තියෙනවායි කියන එක මම මෙතෙන්දි සිහිපත් කරනවා. මැතිවරණ දෙකකට සීමා කරලා තියෙනවායි කියන එක. ජනාධිපතිවරණයේදී සමහරු ඉල්ලලා තියෙනවා 1100ක් වියදම් කරන්න. එක ඡන්දදායකයෙක් වෙනුවෙන් බිලියන 17ක්. කාගේ සල්ලිද මේ? හොරකම් කරපුවද? එහෙම නැත්නම් ඉස්සරහට තුටුපඳුරු දෙන්නම් කියලා ඒ වෙනුවෙන් පගා වශයෙන් ගන්නේවද? මේක මේ සභාවේ අවධානයට නෙමෙයි රටේ ජනතාවගේත් අවධානයට මම යොමු කරනවා. ඒ වගේම තමයි ඔය හොරු 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 ගැන කතා කරන අයත් එලෙසමයි. මාධ්‍ය අද එක අපේක්ෂකයෙක් වෙනුවෙන් වෙන වෙනම කටයුතු කිරීමේ බොහොම අශීලාචාර ක්‍රමවේදයක් නියෝජනය කරන මාධ්‍ය නාලිකා තියෙනවා රටේ. දැන් මේ රටේ තියෙනවා පැෆරල් කියලා සංවිධානයක්. පැෆරල් සංවිධානයේ ඉන්නේ මැතිවර සාධාරණ මැතිවරණයක් නිරීක්ෂණය කරන්න. ඔවුන් මොකද්ද කරන්නේ? මන් දන්නේ නැහැ පැෆරල් කාර්යෝ සල්ලි අරන්ද, කප්පම් අරන්ද, පගා වරන්ද කියලා. 6 දිනකට අවස්ථාව දෙනවා ඒ අයගේ ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. මේක මැතිවරණ වක්‍ර ප්‍රවර්ධනයක් නෙමෙයිද?